අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමොල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ආසියාවේ රජින ලෙස නම් කළ ලොව විශාලතම නිල් මැණික ශ්‍රී ලංකාවෙන් ක්වීන් ඔෆ් ඒෂියා කැරට් 15 ලක්ෂයක් ඉක්මවයි දෙසැම්බර් අග කොවිඩ් සුනාමියක් රාජ්‍ය ඇමති චන්න අනතුරු අඟවයි उत्सव समेत संचरण सीमा पणवन्न रजे वैद्य निलधारीन रजे निल्लाई अदत गैस आश्रित पिपिरीम गैस विकुनन्न बेरुव दर विकुनन गैस अलवि नियोजितीन नोरचोले आक्रिय वेई यलित विदुली कप्पादुवाक मत्स्य कोटा सहित पोहोर हदन हैटी सियत कैमरावे सटहन वेई काबनिक दियर पोहोर कैन पिपिरीम गेन एमति महिंदानंद कियन कथाव බන්දුලගෙන් අද සිට රුපියල් 100ට අඩුවෙන් සහල්. දැන් පමා වැඩි IMF යන්න බෑ. හර්ෂ යලිත් අවධාරණය කරයි. රට හදන්න මොල 7ක් මදි 16ක් ඕන. කැබිනට්ටුවේ ඉන්න අයට කොන්දක් නැහැ. විජේදාසගෙන් යලිත් ප්‍රබල ප්‍රකාශයක්. තොරතුරු දැනගැනීමේ පනතේ අකල් මරණය ගැන හිටපු ජනපති මෛත්‍රී සොවින්. සිගරට්ටුවේ මිල වැඩි උනාද අඩු උනාද වාසිය කාටද නාටා සුදු අලියෙක්ද බුද්ධික ප්‍රශ්න කරයි ප්‍රථමයෙන් දේශය පුවත් ලොව විශාලතම තනි ස්වභාවික නිල් මැණික මෙරටින් හමු වී ඇති බව වාර්තා වෙනවා එම මැණික් ගලේ බර කිලෝග්‍රෑම් 310ක් වන බව සඳහන් ක්වීන් ඔෆ් ඒෂියා ලෙස මෙම නිල් මැණික නම් කර තිබෙනවා तानी स्फटिकयाक लेस पवतिन लोव विशालतम स्वाभाविक कोरोंदंबर्गे निल्मैनिक मेरटिन हमुवी तिबेनवा ए रत्नपुर बटुगेदर प्रदेशेन किलोग्राम 310ක් බර ඇති නිල් සුදු පැහැයෙන් යුත් මෙම මැණික නම් කර ඇත්තේ ක්වීන් ඔෆ් ඒෂියා ලෙසයි තනි පාෂාණයකින් නිර්මාණය වීම නිසා ඉහළ වටිනාකමක් සහිත එම නිල් මැණික 15 ලක්ෂයකට අධික කැරට් සංඛ්‍යාවකින් සමන්විත බවයි එහි හිමිකරුවන් සඳහන් කළේ මෙතර මෙම මැණික හොරණ ප්‍රදේශයේ තැන්පත් කර ඇති අතර අද පෙරවරුවේ එය මුල් වරට මාධ්‍ය වෙත නිරාවරණය කෙරුණා. මේ ගලත් අර ගියසරේ කිලෝ 510 අපි දැනුම් දුන්නා. ඒ ගලත් කිලෝ 510ක ස්ටාර් සපය එකක්. ස්ටාර් සපය එකක් කියන්නේ ආර්නෝඩ්. ගොඩක් අය ලංකාවේ අපෙන් අහනවා ගල කොහෙද කියලා. ගල ඇත්තටම ස්විස්තරලන්තයේ ගුයිබ්ලින් කියන රසායනාගාරයේ පරීක්ෂණ පවත්වලා ඒකට අපි කතා කරපු විදිහට මාධ්‍යයට දීපු විදිහටම ඒකට සාතිකය ලැබුණා. ඊගෙන මාකට් කරන්න දැන් ලෑස්ති කරලා තියෙනවා. ඒක සැලකුතු මිලකුත් දැන් ලැබිලා තියෙනවා. නමුත් තාම ඉක්ුණන්න අපි ඒ ඔක්සන් වලට දීලා නැහැ. ඒ වගේම මේ ඇමරිකා සම්නාබන අධිකාරියේ රසායනාගාරයෙන් ඒක පරීක්ෂණ පවත්වලා කොරොන්ඩම් පැමිලි එක සහ සපය පැමිලි එකේ විශාල ගලක් කිලෝ 310ක් වර ඇති ගලක් කැරට් වලින් ගත්තොත් කැරට් 15ක් සමාන परीक्षण पावतान ගලකට පිහිටලා තියෙනවා මේක ඒ තනි ගලකට පිහිටුවොත් මෙහෙම කොරන්ඩම් පැවුලේ ගලක් ලෝකේ කොහක්වත් හම්බෙන්නේ නැහැ මේ ගලේ නම කොරන්ඩම් සැපෑර එකක් මේක තියෙන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ් තියෙන එක ගෙවුඩක් තියෙනවා ඇතුලේ පිච්චුවාම තනිකර නිල් පාට එනවා මේ මෙච්චර ලොකු වහම්බෙලා නැහැ ඒක ඇමරිකෙන් තියෙන වටිනාකම මගේ ගවේෂණවල හම්බු වෙච්ච වැදගත්ම ඛනිජයක් තමයි මේ ඉදිරිපත් කරන්නේ අද දැනට වාර්තා වෙලා තියෙන ලොකුම කොරන්ඩම් खनिजय अभी मेक लोकेट मे वेला विद्रिपत तीरने दन मे लंका आर्थिक प्रश्न सह अभी विश्वास रटे जनता वासनावट मेक इहल गुट लबादीन लोके मेक मे लोके मेक मे विधि अभी तीरने जीआईआर की अंडी जेमोलॉजी इंस्टिट्यूट ऑफ रत्नपुर जीआईआर लंका की अंडी मगे आयतने तोट मे आयतने सतुतम मेक तीयन मीट पेर मेनिक पोकुरु मेनिक निधि सह विशाल मेनिक गल पिलिबंद पसुगिय केटिकाले श्रीलंका
ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් තොරතුරු වාර්තා වුණා. ඇතැම් පිරිස් චෝදනා කළේ එවැනි මැණික් පොකුරු සහ පසුගිය කාලයේ වාර්තා වූ විශාල මැණික් ගල් පිළිබඳ කතා ජනතාව මුලා කරවන්නක් බවයි. රත්නපුරෙන්ම හමු වූ බව පැවසුණු මැණික් පොකුරු විදේශීය රටකට අලෙවි කළාද, ඉන් ලැබුණු මුදල් කොපමණද ජනතාව මෙතෙක් දන්නේද නැත. ලොව අතිශය වටිනා මනරම් ආකර්ෂණීය මැණික් අපේ රට තුළ පවතින බවද සඳහන් කළ යුතුමයි. गैस के तेन विश्वास दवसिन दवस जनता ऐतवा नव मुद्रावा सहित गैस सिलिंडर वेनपुरट निकुत्कल दैन एम गैस सिलिंडर आश्रितवाद पुपुरायां सह गिनिकेनीम दिनपता वार्ता बनवा मेथर गैस नियोजित दैन गैस अलवीन इवत्वी दर विकिनीमट पटनरा තවමත් කුතුහලයක් උපවතින ගෑස් අර්බුදයට කවදා විසඳුමක් ලැබෙයිදයි රටේ ජනතාව බලාගෙන සිටිනවා. ගෑස් ගැන රටේ ජනතාවට තිබුණු විශ්වාසයත් දැන් සිලින්ඩරේ ගෑස් ලීක් වෙනවා වගේ ජනතාවගෙන් ඉතාමත් ඉක්මනින් වාෂ්ප වෙන්න පටන් අරන්. මුලින්ම තිබුණු ගැටලුව වුණේ ගෑස් සංයුතිය වෙනස් කර ඇති බවයි. ඒ බව රාජ්‍යමති ලසන්ත අලගියවන්න මහතාත් පිළිගත්තා. නමුත් එන්න එන්නම ප්‍රශ්නේ දිග්ගැස්සෙනවා හැර තවමත් කිසිදු බලධාරියෙකු නිලධාරියෙකු මීට නිසි විසඳුමක් නම් ලබා දෙන්න කටයුතු කර නැහැ. පසුගියදා පාරිභෝගික සේවා අධිකාරිය නියෝග කළේ දෙසැම්බර් 4 වෙනිදාට පෙර මිලදීගත් මුද්‍රාව ඉවත් නොකළ ගෑස් සිලින්ඩර වෙනුවට නව සිලින්ඩර ලබා දෙන ලෙසයි. නමුත් දැන් නව මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩර ආශ්‍රිතවත් ගිනි ගැනීම් සහ පිපිරීම් දිනපතා වාර්තා වෙනවා. මේක හරියට අලුත් වයින් බෝතලයට පරණ වයින් පිරෙවුව කතාවට සමානයි. ඒ කියන්නේ ගෑස් සිලින්ඩරේ වගේම ගෑස් උත්පරණයි. හැබැයි මුද්‍රාව අලුත්. මේ අද වර්තාව වූ ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගිනි ගැනීම්. මේ ගෑස් ප්‍රශ්නෙට විසඳුම් ලබා දෙන්න ජනාධිපතිවරයාට අවසානයේ කමිටුවක් පවාපත් කරන්න සිදු වුණා. එම කමිටුවේ වාර්තාවත් ලබන සතියේ ලබා දෙන බවයි වාර්තා වන්නේ. විපක්ෂයත් මේ ගැන පැමිණිල්ලක් දාන්න CID-ට ගියා. සමාගම් දෙකටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාද අධිකරණයට ගියා. මේ අතර රාජ්‍ය මාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ ප්‍රකාශ කළේ ප්‍රමිතියෙන් තොර ගෑස් මෙරටට ගොඩ බාන්න කිසිසේත් අවසර දෙන්නේ නැති බවයි. ඒත් මේ වන විට ගෑස් සමාගම් ඇමතිවරුන්ගේ කණින් රිංගලා ගිහින් Tamange මඩිය තර කරගන්න කටයුතු කරනවා. ජනතාවගේ ආරක්ෂාව ගැන කිසිදු තැකීමක් නැති සමාගම් දැන් ක්‍රියා කරන්නේ තව තවත් රටේ ජනතාව මුලාවට පත් කරන්න. මේ අතර ගෑස් අලෙවි නියෝජිතින්ට දැන් සිදුව තිබෙන්නේ පවතින තත්ත්වයක් එක්ක දර විකුණන ජීවත් වෙන්නයි. එවැනි සිද්ධියක් අපට වාර්තා වුණේ තලවතුගොඩ ජයවඩන ගම ප්‍රදේශයෙන්. ඔහු ගෑස් අලෙවියෙන් ඉවත් වී දර මිටියක් රුපියල් 60 ගානේ විකුණනවා. අලුතෙන් එන අපි වුණා නම් තාම ආවේ නැහැ අපිට. මේ රිටර්න් ආවේ නැහැ. පරණ සිලින්ඩර් වලත් මේ රතු ලේබල් තියෙනවා. මාසය දෙකක් තුනක් වගේ පරණ සිලින්ඩර් ඒවා එල්ටීආර් වලත් තියෙනවා. සමහර ලාට පරණ එක ගලවන්නේ නැහැ. මේ උඩින්ම උඩින් මේ වේලක් ගහන අවස්ථා තියෙනවා. පාට දෙක තුනක ඒවා තියෙනවා. මේක පොළ තියෙනවා. කළු තියෙනවා. ඒක මේ මීයේ පෙර දාපේ ගන්න වෙන්නේ ගොඩක් පරණ. පරණ එක මාස දෙක තුනක් ඔක්තෝබර් මාසේ 28 ඉඳන් හරියටම ගෑස් ප්‍රමාණයක් ලැබුණේ නැහැ නේ අපිට. ගෑස් හිගයක් තිබ්බනේ. සාමාන්‍ය ගෑස් සේල් එක හැදීගෙන එනකොට නැත්තම් මේ ප්‍රශ්නේ පටන් ගත්තා. දැන් නම් කොහොමත් ගෑස් ගන්න ඉතින් කට්ටිය මැලි වෙනවනේ. ඉතින් දර ව්‍යාපාරෙත් කරගෙන යනවා එහෙනම්. ලොකු ලොකු ගෙවල් වල පාවිච්චි කරන්නේ දැන් දර. දර පුපුරන්නේ නැනේ. ලබන වසරේත් කිසිම වාහනයක් ගෙන්වන්නේ නැහැ. මේ රජය පසුගිය දාකල ප්‍රකාශය. ඇත්තටම ඩොලර් ප්‍රශ්නෙට විසඳුම වාහන ආනයනය තහනම් කිරීම නොවන බව වාහන ආනයනකරුවන් පවසනවා. තමන් සමග සාකච්ඡා කළා නම් මේ ප්‍රශ්නෙට විසඳුම් හරිම ලෙසෙන් ලබා ගන්න පුළුවන් කියලා ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමේ සභාපති ඉන්දික සම්බත් මෙරෙන්ජිගේ මහතා ප්‍රකාශ කළා. වාහනයක් කියන්නේ අද වෙනකොට ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගණයටම පත් වෙලා පොදු ප්‍රවාහනයේ ගැටලු වගේම පුද්ගලික වශයෙන් දෛනික කටයුතු රාජකාරී කටයුතු ව්‍යාපාරික කටයුතු මේ සියල්ල සාර්ථක කරගන්න තමන්ටම කියලා වාහනයක් තියෙන එක ඉතාම අත්‍යවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි යතුරු පැදිය ත්‍රිරෝද රථ මෝටර රථවල ඉඳලා බට්ටා ලොරි රථ වෑන් රථ බස් රථ මේ හැම දෙයක්ම රටේ ප්‍රවාහන ධාරාවට අත්‍යවශ්‍යව තිබෙනවා. ප්‍රවාහනය නිසි ලෙස නැතිනම් කොහොමද රටක් දියුණු වෙන්නේ සංවර්ධනය වෙන්නේ? රජයේ මේවන විට තීරණය කරලා තියෙන්නේ ලබන අවුරුද්දේ රටට වාහන ආනයනය කරන්නෙම නැහැ කියලා. මුදල් ඇමතිතුමා පසුගියදා ඒ පිළිබඳ ප්‍රකාශ කළා.
වාහන කියන්නේත් ගෙවෙන කැඩෙන බිඳෙන අනතුරු වලට ලක් වෙන දේවල්. ඉතින් වාහන රටට ගේන්නෙම නැහැ කිව්වහම රටක මගී ප්‍රවාහනය, බහණ්ඩ ප්‍රවාහනය, ඇතුළු ප්‍රවාහන කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද? වාහන අනේනේ නොකිරීමට ගත් තීරණය රටේ ඩොලර් ප්‍රශ්නයට එකම විසඳුම නොවන බවත් Taman සමග සාකච්ඡා කළා නම් මේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්න පුළුවන් කියලා වාහන ආනයන කරුවන් කියනවා. හැබැයි තියෙන ප්‍රශ්නය වග කියුත්තන් කිසිවෙක් මේ ප්‍රශ්නය ගැන Taman සමග සාකච්ඡා නොකිරීම බවයි ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමේ සභාපති ඉන්දික මෙරිංචගේ මහතා අප සමග පැවසුවේ. මුදල් අමාත්‍යතුමා ප්‍රකාශයක් කරා ළමන 2022 අවුරුද්දෙම වාහන ගෙන්නන්න බැරි වෙනවා කියන එක. ඉතින් මේක තියෙන ලොකුම ප්‍රශ්නේ මේ වාහන විතරක් නෙමෙයි හැම භාණ්ඩයක්ම ආනයන සීමා කිරීමත් එක්ක දේශීය වශයෙන් ඒ ව්‍යාපාර නියැලෙන තියෙන ප්‍රශ්නේ මම හිතන වළක්වන්න ඕනේ. ඒ වගේම තමයි ජනතාවගේ අවශ්‍යතා කොහොමද සපුරා ගන්න කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ රජයේ විසඳුමක් දෙන්න ඕනේ. අපි දන්න අපේ මුදල් සංචිතයත් ගේන්න බෑ හැබැයි ඒකට විසඳුම තියෙන. ඒ විසඳුම දෙන්න නම් මම හිතන්නේ රජයේ නිලධාරින්වත් දේශපාලන අධිකාරියවත් ඒ ලොකු දැනුමක් නැහැ. ඒ ශේෂ්ඨ නියුතුයත් එක ගෙන්නලා ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කරලා ඔවුන්ගෙන් තියෙන යෝජනාවල් ගන්න පුළුවන්. අපිට උනත් වාහන ආනයන සීමා කෙරුවට අපිට විවිධ ආකාරයේ අපේ තියෙන සම්බන්ධතාවට විදේශ අපි අපනයන කරන අපනයන කරුවන් උදව් වරගෙන අපිට නැවත ඒ වගේ දයක් කරගෙන කිරීමේ හැකියාවක් තියෙනවා. මේක తాවකාලික දෙයක්. මේක හැමදාම මෙහෙම ඉඳවත් බෑ. එහෙම ඉන්න ඕනෙත් නැහැ. ඉතින් මේකට විසඳුම් අපි ළඟ තියෙනවා. අද රජයේ මේ ආර්ථික ගොඩක් පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. හිතමුතේ තීරණ ගැනීමත් මේ හැමදාම වෙනස් වෙන එක. ශේෂ්ඨයේ තියෙන දැනුම තියෙන අයව ගෙන්නලා සාකච්ඡා නොකිරීමත්. මේක නොකෙරුවොත් මම හිතන ආර්ථිකය තව තවත් විශාල වශයෙන් කඩාවැටීම ලක්කේ කියලා මට කියන්න පුළුවන්. ඔව් දැන් ඊළඟට මේ ප්‍රශ්නයත් එක්කම මේ ප්‍රකාශයත් එක්කත් මොකද නැවතත් වෙළඳපොලේ තියෙන වාහනේ ඉහළ යෑමේ තත්ත්වයක් ප්‍රවණතාවක් තියෙනවා. මොකද පහුගිය කාලේ ඉතාම ශීඝ්‍ර ලෙස ඉහළ ගිහිල්ලා ඒ වාහන ආනයනය කරයි කියලා අයවැයෙන් විශ්වාසයක් මත නැවත වාහන මිල බැස්සා. නැවතත් මේක අනිත් පැත්තට යන්න පුළුවන්. මොකද ගණන් ගියයි කියන්නේ තමුන්ට වාහනයක් ඉක්කුල්ලා තව වාහනයක් ගන්න අලුතින් වාහන ගන්න වෙනට ගන්න තියා හිතන්නත් බෑ. ඉතින් මේකේ ලොකු අවශ්‍යතාවයක් තියෙන රජයේ හිතන්නේ රජය අමාරු වුණාට ඒකේ විකල්ප අපි ළඟ ආනයන කරු ළඟ තියෙනවා. විදේශ මුදල් සංචිත අපි හොල්ලන්නේ නැතුව සෑහෙන කාලයක් පස්සේ ගෙවීම වලට අපිට වාහන ගෙන්නලා දෙන්නීම හැකියාව අපි ආනයන කරු ළඟ තියෙනවා. ඒක ගෙන්නලා සාකච්ඡාවක් තියා අපිට අඩුම ගන්න අපේ කියන මේ දේවල් අහන්නවත් අපිට වෙලාවක් දෙන්නේ නැහැ. අන්න ඒකයි තියෙන ලොකුම ප්‍රශ්නේ. එළඹෙන උත්සව සමය වෙනුවෙන් අද සිට පාරිභෝගිකයින්ට සහනදායි මිලකට සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රසක් ලබා දීමට රජය පියවරගෙන තිබෙනවා. ඒ සතුස හරහයි. ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ 100ට අඩුවෙන් සහල් දෙන්නත් පුළුවන් කියලයි. මෙවර උත්සව සමය වෙනුවෙන් ජනතාවට සහන ලබා දීමට වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුළු ගුණවර්ධන මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට සතුස හරහා භාණ්ඩ රසක් සහනදායි මිලට ලබාගත හැකි බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. විශේෂයෙන් සහල් වර්ග කිහිපයක් රුපියල් 100ට වඩා අඩු මුදලකට ලබා දීමටයි තීරණය කර ඇත්තේ. නාඩු සහල් කිලෝවක් රුපියල් 99.50කටත් කීරි සම්බා වෙනුවට භාවිත කළ හැකි සම්බා කිලෝවක් රුපියල් 130කටත් ලබා දෙනවා. එක් පුද්ගලයෙකුට කිලෝ 5 බැගින් සතුස හරහා මිලදී තැහැකි දෙසැම්බර් 31 වනදා දක්වා තවත් භාණ්ඩ වර්ග 50ක් වෙළඳපොළ මිලට වඩා අඩු මිලට සතුස හරහා ලබාගත හැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ. අද සිට ජනතාවට අඩු මුදලට ලබා දෙන භාණ්ඩ සම්බන්ධයෙන් අදහස් දක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද වන විට නාඩු කිලෝවක් රුපියල් 99.50ට අපි දෙනවා. මේ වන විට හොඳම වර්ගයේ සම්බා රුපියල් 130කට අලෙවි කරනවා. ඉස්සෙල්ලා තිබුණ චෝදනාව සතුස මගින් මේ භාණ්ඩ අලෙවි කරන්නේ කිලෝ 3ක් කියලා. දැන් කිලෝ 5ක් ගන්න පුළුවන්. නාඩු කිලෝ 5කුයි සම්බා කිලෝ 5 සතුස හරහා අඩුමුදලට භාණ්ඩ අලෙවි කිරීමත් සමග වතුකරේ ජනතාව අද විශාල වශයෙන් තලවකැලේ සතුස ශාඛාවට පැමිණ සිටියා. ඔව් 99 අද ගණන් අඩුයි. තව තියෙනවා හාල් වර්ගයක් ඒව නම් බැලුවේ නැහැ මොනවද කියලා. ගත්ත කෝරා දෙක විතරයි. කෝරා පහක් දෙනවා එච්චරයි. අපි කන්නේ රතුවා. ඒක ඇත්තෙම නැහැ දෙපැත්තේ. සම්බහල් නැහනේ. අනිත් එක නාඩු විතරයි. 99.50ට ගන්න තිබ්බා. ටීවී එකේ කියනවා කිරි සම්බ තියෙනවා කියලා. නුන් තැවිලා බලනකොට කිරි සම්බ නැහැ. හාල් තිබ්බා 99. හාල් කිලෝ 5 දෙන ඉඩේ දෙන්නේ. හාල් විතරයි ගත්තේ. සල්ටි තියෙනවා. ඒක ලොකු සාමයක් මේක. දැන් හාල් විතරයි ගත්තේ. අල්ලලා මිල කීයද කිලෝ එකද? 99.
මෙතර තඹුත්තේ ගම ආර්ථික මධ්‍යස්ථානයේ අද පැවති එළවලුවල මිල ගණන් පිළිබඳව වෙළඳුන් මෙලෙස අදහස් පළ කළා. බොන්ජි 250 රුපියල් 100 යෙන්, එවගේම බටු යනවා 75 250, කැරට් යනවාද 125 යෙන් විතර, මෑකරල් නම් 60 යෙන් යන්නේ, රාබු යනවා 60 වගේ 250, ගෝවා 250 100 යෙන් යන්නේ, වැටකුළු යන්නේ 60 යෙන්, කැකිරි නම් කිලෝ එක 60 යෙන් යනවා, වට්ටක්කා 560 යෙන් යනවා. ලිස් 250 100 යෙන් යන්නේ, කැරට් 250 120 යෙන් යන්නේ. අද නම් ටිකක් හුඟක් වැඩි වෙලා තියෙනවා කැරට් ලිස් ගෝවා ඒ ටික ඔක්කොම නුවරඑළිය බඩු ටික බොන්ජි එහෙම හුඟක් මිල ගිහින් තියෙනවා අද. ඒකට හේතුව මොකක්ද? බඩු නැතිකම තමයි මාකට් වල තියෙන බඩු ප්‍රමාණය ඉතාමත් අඩුයි. ඒට උඩු ගන්න දෙනවා අඩුයි. අඩුයි කියන්නේ මිල ගණන් වැඩි නිසා මිනිසුන්ට අතේ චදුවේ නෑ. ඒ ලෙල්ල බොහොම ගෑම් 100 හමාර තමයි ඒක හරයි යන්නේ. අරන් ගිහිල්ලා වේල්ට එදා එදා ඇටිට හරයි යනවා තමයි කරන්නේ. රටේ ප්‍රශ්න විසඳීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට වත්මන් ආණ්ඩුව පමා වැඩි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී බන්දුල ගුණවර්ධන ඇමතිවරයා අභියෝග කරලා තියෙනවා මට එන්න එතුමත් එක්ක විවාදයක් කරන්න. මේ රට පත් වෙලා තියෙන ආර්ථික අභියෝගයෙන් මුදව ගන්න ජාත්‍යන්තර මූල අරමුදලට යන්න ඕනද නැද්ද කියලා. දැන් මම බන්දුල ඇමතුමාටත් මේ රටේ සියලුම දෙනාටත් බැසිල් ඇමතුමාටත් ජනාධිපතිතුමාටත් නිවාඩ් කබ්‍රාල්තුමාටත් අහන් ඉන්න ඕන හැමෝටමත් 2020 නොවැම්බර් මාසේ අවුරුද්දකට කලින් හරියට මේ කතාව කිව්වා. කිසි කෙනෙක් අපිව ඇහුවේ නැහැ, විශ්වාස කරේ නැහැ. දැන් අද වෙනකොට රට අන්තිම අමාරු තැනට වැටලා තියෙනවා. අපිට ආරංචි හෙට නැවතත් කැබිනට් එකේ සාකච්ඡා කරන්න යනවලු IMF එකට යන්න ඕනද නැද්ද කියලා. ඇයි දෙයියනේ, ඔක ඔච්චර සාකච්ඡා කරන්න දෙයක් නෙමෙයි. හරි මෙලහට IMF එකට ගියා නම් අවුරුද්දකට කලින් මේ ප්‍රශ්නේ මෙහෙම දුර දිග යන්නේ නැහැ. හරි දැන් අද IMF එකට ගිහිල්ලා පරක්කු වැඩි. බන්දුල ගුණවර්ධන මැතිතුමාට මම කියනවා ඔබතුමාත් එක්ක දැන් මට වාද විවාද කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබතුමාලා කරුණා කරලා ගිහිල්ලා හෙට වාද විවාද කරන්න කැබිනට් එකේ. කැබිනට් එකේ ගිහිල්ලා කියන්න ඔවුන් අපි මේ ගත්ත තීරණය රිවර්ස් කර ගන්න ඕනේ. චණ්ඩිකමට මේක කරන්න බෑ. මේ ණය ගෙවා ගන්න බැරි තත්ත්වයකට දැන් මේ රට ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් එහාට යන්න බෑ. අතේ දැන් ඩොලර් මිලියන 1000ක්වත් නැහැ ද්‍රවශීලී මුදල්. දෙසැම්බර් මාස අගවන විට කොවිඩ් සුනාමියකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. මේ නිසා බූස්ටර් එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. එළිපෙන උත්සව සමයේ ගමන් බිමන් යාමට පෙර කොවිඩ් මර්දන තුන්වන එන්නත් මාත්‍රාවෙහිවත් බූස්ටර් එන්නත ලබාගත යුතු බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. වයස අවුරුදු 30ට වැඩි පුද්ගලින්ටද කොවිඩ් මර්දන තුන්වන එන්නත් මාත්‍රාව ලබා දීම පසුගියදා ආරම්භ වුණා. තමන් ජීවත් වෙන ස්ථානයට සමීපව තියෙන එහෙම නැත්නම් තමන්ට පහසු ඕනම එන්නත් කරන මධ්‍යස්ථානයකට ගිහිල්ලා බූස්ටර් එන්නත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ෆයිසර් එන්නත තමයි අප බූස්ටර් එන්නත හැටියට ලබා දෙන්නේ. අප බූස්ටර් එන්නත ලබා දීම කඩිනම් කරන්න තීරණය කරන්න ප්‍රධානම හේතුව වුණේ අප දන්නවා මේ දෙසැම්බර් මාසයේ අන්තිම සති දෙකේදී රටේ හුඟ දෙනා බොහෝ දෙනා විවිධ තැන්වල ආගමික සිද්ධස්ථානවලට යනවා, විනෝද චාරිකා යනවා, තමන්ගේ නෑහිතවතුන්ගේ ගෙවල් වලට යනවා. මේවා සීමා කිරීමේ අවශ්‍යතාවක් අපි හිතන්නේ නැහැ තියෙනවය කියලා. ඒක නිසයි ඒ ගමන් යන්න ඉස්සර වෙලා බූස්ටර් එන්නත ලබා දෙන්න තීරණය කරේ. හැබැයි බූස්ටර් එන්නත ලබා ගන්නේ නැතුව විනෝද වෙන්න ගියොත්, ආගමික කටයුතු වල නියැලෙන්න ගියොත්, සමූහික වශයෙන් ජන ඒකරාශි වීම සිදු වුණොත් එහෙම උද්ඝෝෂණ වුණා. අන්තිමට අපිට ආයි දෙසැම්බර් මාසේ අන්තිම සතියේ සුනාමියක් තමයි බලාපොරොත්තු වෙන්නේ. කොවිඩ් සුනාමියකට ලෑස්ති වෙන්න වෙනවා. රට තුල පවතින කොවිඩ් අවදානම සලකා එළඹෙන උත්සව සමයේදී සජ්ජන සීමා පැනවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අවධාරණය කරනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා අප කළ විමසීමකදී ඒ පිළිබඳ සඳහන් කළා. මේ උත්සව සමයත් සමගම ජනතාවගේ සංචරණයන් වැඩිවීම පෙනී යන කාරණයන් බවට පත් වෙලා තියෙනවා. සමගම කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීමේ අවදානම වැඩි වෙනවා. මේ උත්සව සමය අනිවාර්යයෙන්ම සංචරණය වැඩි වෙන සමයක් බව රජය දන්නවා. ඒක අපි අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. ඒ නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා වසංගත රෝගාංශයේ වහම කැඳවලා ඔවුන්ගේ නිර්දේශ ලබා ගත යුතුයි
මේ උත්සව සමය තුල සංචරණ සීමා ඇති කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශවයෙන් නැත්නම් රජයේ පාර්ශවයෙන් කරන්න පුළුවන් මොනවද කියලා දැනගන්න. නව වසරක් උදා වීමට ඇත්තේ තවත් කෙටි කාලයක් පමණයි. කොවිඩ් වසංගතයකින් තොර රටක් නව වසරට පිළිගැනීමට නම් අපි සියලු දෙනා නිසි සෞඛ්‍ය පිළිවෙත් වඩාත් වගකීමෙන් යුතුව ඉටු කළ යුතුයි. ඊයේ දිබයින දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණා. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 762 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යායක කේ ප්‍රකාශ කළා. ඒ සමග මෙරට समस्त कोविड आसादितेंगी संख्याव 572188ක් දක්වා ඉහළ ගියා. ඉන්පුට් කරින් 544626 දෙනෙකු මේවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවදුරටත් පුත්කලින් 12967 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. රට තුල යලිත් කොවිඩ් අවදානම ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසනවා. පහෝගිය සති දෙක තුල අපේ රට තුල නැවතත් කෝවිඩ් රෝගීන්ගේ හිස එසවීමක් දකින්න ලැබෙනවා. එය නිවෙස්ගත ප්‍රතිකාර සේවාව හරහාත් රෝගීන් වැඩිවීම පැහැදිලිව පෙන්නුම් කරනවා. ඒ නිසා රජයේ විසින් මේ අවස්ථාවේදී තුන්වෙනි මාත්‍රාවක් අවුරුදු 30ට වඩා වැඩි සෑම වැඩිහිටියෙකුටම ලබා ගන්නා ලෙස කටයුතු කරලා තියෙනවා. මේ අවස්ථාවේදී එම ඉන්නත ලබා ගැනීමෙන් තුන්වෙනි මාත්‍රාව ලෙස ඉතාමත්ම විශාල වගකීමක් අපිට ඉෂ්ට කරන්න පුළුවන්. අපේ පවුලට සහ සමාජයට මෙම රෝගය යලිත් හිස ඔසවන එක සහ සංකූලතාවලින් Tamange පවුලේ සමාජිකයන් සහ රටේ පුරවැසියන්ගේ ජීවිත අවදානම වළක්වා ගැනීමට රජයෙන් ලබා දීපු දියර පොහොර කෑන් පිබිරීම් ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා. මෙලෙස පුපුරා ගිය දියර පොහොර සුනකෙන් පවා ආහාරයට ගන්නා අයුරුද දක්නට ලැබුණා. මේ කාබනික දියර පොහොර හදලා තියෙන්නේ මත්ස්‍ය නිෂ්පාදන ආශ්‍රිතව කියලයි ඇමති මහින්දානන්ද පවසන්නේ. දබුල් අප වාර්තාකරු සිදු කළ ගවේෂණයකදී අනාවරණය වුණේ ඇතැම් කාබනික පොහොර මත්ස්‍ය කොටස් යොදා සකස් කරන බවටයි. රජය හිතුමතේගත් තීරණවලට රසායනික පොහොර තහනම් පැනෙව්වා. ඊට විරෝධයපා ගොවි ජනතාව පාරට බැස්සා. සමහර රසායනික පොහොර ගැස ත්‍රිවස් වුණා. මේ අතරේ රජය දුන් කාබනික කියන පොහොරවලත් විවිධ ගැටලු මත වුණා. කාබනික දියර පොහොර අඩංගු තවත් කෑන් පිපිරීමක් ගලෙන් බිඳුන වැවෙන් වාර්තා වුණා. ගබඩා තුලම පුපුරා ගොස් ඇති මෙම කාබනික දියර පොහොර අඩංගු කෑන් නිසා ප්‍රදේශය පුරා අධික දුර්ගන්ධයක් හමන බවයි ගොවීන් පවසන්නේ. මෙලෙස පුපුරා ගිය දියර පොහොර සුනකීන් ආහාරයට ගන්න ආකාරයද දැක ගන්නට ලැබුණා. කාබනික දියර පොහොර කෑන් පුපුරා යාම පිළිබඳ අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රට පුරා සිදුවන මෙම ආන්දෝලනාත්මක ක්‍රියාවලියෙන් ඔප්පුවන්නේ ආණ්ඩුව නිඳා සහගත ලෙස මෙරට ගොවි ජනතාව රැවටීමට ලක් කර ඇති බවයි විපක්ෂ නායකවරයා එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. ඉතිහාසයේ කිසිදු පාලකේ ගොවි ජනතාවට මෙතරම් දුර්භාග්‍ය ඉරණමක් අත්කර දී නැති බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මෙමගින් රටේ ආර්ථිකයේ දශක ගණන නාවකට ගොඩගන්න බැරි අගාධයට ඇදවැටීම වළක්වන්න බැරි බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදාළ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. වත්මන් ආණ්ඩුව බලය ලබාගත් මොහොතේ සිට මෙරට පුරවැසි පරපුර පරීක්ෂණාගාර මීයන් බවට පත්කිරීම සහ අත්නොමතික තීන්දුව හමුවේ සමස්ත රටම බරපතල අර්බුදයකට තල්ලු කර ඇති බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා. දියර පොහොර කෑන් පිපිරීම ගැන ඇමති මහින්දානන්ද නම් කිව්වේ මෙහෙම කතාවක්. මේවා ශුද්ධ ජීවිතේ භාවිතෙන් හදන දේවල්. අනිත් මේවා මාළු වලින් තමයි මේක හදන්නේ. මොකද මේක ෆිෂ් ටොනික් එක. ඒක තමයි නයිට්‍රජන් වැඩිම තියෙන්නේ. ඉතින් ඒකේ වරදක් නැහැ. ඉතින් ඒ ක්‍රියාකාරීත්වය වැඩිකම නිසා කෑන් කීපයක් පුපුරලා දෙනවා. අපි ඒ ගැන හොයලා බලනවා. හැබැයි ගොවියෝ ලක්ෂ 8කට පොහොර දෙනකොට ගොවියෝ 4 දෙනෙකුට වෙච්ච කෑන් එක අරගෙන මුළු රටටම වැරදි විදිහට අර්ථකථනය කරන එක සාධාරණ නැහැ. ෆිෂ් ටොනික් එකෙන් හදන එක පොඩි මාළු වල පොඩි ගඳක් තියෙන එක මාළු ආශ්‍රිත දේ වලින් තමයි හදන්නේ. ඒක ගොවියෝ ඉදා ඉදලා ලංකාවේ පාවිච්චි කරා. ඒකේ නයිට්‍රජන් හොද ප්‍රතිශතයක් තියෙනවා. ඒක කෘෂිකර්මාන්තයට හොද දියර පොහොර. ඒ නිසා මේක රසායනික පොහොරවල තියෙන බරපතලකම ගැන කවුරුත් අහන්නේ නැහනේ. ග්ලයිෆොසයිට් දුන්නම වෙන හානිය ගැන කවුද කතා කරන්නේ? ESP ගහපොම පිළිකාවට වෙන හානිය ගැන කවුද කතා කරන්නේ? ඇයි මේ පරිසර හිතකාමී පොහොරක් විතරක් විවේචනය කරන්නේ? ඇයි රසායනික පොහොරවල තියෙන ආදීනෝ ගැන කතා කරන්නේ නැත්තේ? පොළොන්නරුව හතරස්කොටුව ප්‍රදේශයේ කවුඩුල්ල රක්ෂිතයට මායිම්ව පිහිටා ඇති කාබනික දියර පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලාවයි මේ. මත්සයින්ගෙන් ඉවතලන කොටස් මෙම පොහොර නිෂ්පාදනයට භාවිතා කරන අයුරුද දක්නට ලැබුණා. ඉදර
නම් මේක ගඳයි. මේ සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය මලමුදේ තමයි මාළු. ඇත්තටම මේක කුමේ විකාරසයක්. කොහෙම? ඌදින වෙලා. මේක අනිවාර්යෙන් යොදන්න. මේ වෙලාවේ මේක දියර පොහොරක් විදියට නෙවෙයි කුමිනාශයක් විදියට තමයි. එයාගේ ක්‍රියාකාරීත්වය දක්වන්නේ ශ්‍රේෂ්ඨය තුළ. එකක් කන්නක් යොදලා බලන්න. එකක් කන්නක් ඔබට අවශ්‍ය නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් සේම කුමිනාශයක් වශයෙන් වටාත් පැහැදිලි අස්වැන්නකට ගෙනියනවා කියන එක අපි විශ්වාසයෙන් කියන මේ අතර හොරෝපතාන මර්ධන් කඩවල මෙදවච්චිය නව ගොවි සංවිධානය සඳහා රජය මගින් ලබා දුන් ඝන කාබනික පොහොරවල ගල් සහ මැටි තිබීම හමුවේ පොහොර මිටි 1175ක් නැවත සමාගම් වෙත බාර දීමට ගොවීන් කටයුතු කර තිබෙනවා. අදාළ පොහොර තොගය වෙනුවට නව පොහොර ලබා දීමට මේ වෙන විට කටයුතු යොදා ඇති බවයි අනුරාධපුර දිස්ත්‍රික් පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළේ. මින්නේරිය ජලාශය යටතේ කුඹුරු වගා කටයුතු ආරම්භ කළ ගොවීන් පොහොර නොමැතිව දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. බලන් ඉඳලා බැරිම තැන වෙළඳ පොලෙන් ගිනි ගණන් දීලා පොහොර මිලදීගත් ගොවීන් එව වගාවට යෙදුවා. කවුඩුල්ල ජලාශය යටතේ ගොවිතැන් කරන මැදිරිගිරිය ගොවීන් පැරණි වගා ක්‍රම යටතේ වගා කටයුතු ආරම්භ කළා. මේ අතර අනුරාධපුර මිහින්තලයේ ගොවිජන සේවා බල ප්‍රදේශයේ ගොවීන් වෙත කෘෂි උපකරණ බෙදා දීම රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. පොහොර අර්බුදය නිසා නුවරඑළිය හරිතාගාරවල වගා කරන භෝග වර්ග රැසකම මිල ඉහළ ගොස් තිබෙනවා. ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැතිකම හමුවේ ඉදිරියේදී තම ව්‍යාපාරවලටද බලපෑම් එල්ල විය හැකි බව ප්‍රදේශයේ සංචාරක හෝටල් හිමියන් පවසනවා. පෝජ්‍ය පෝජක පක්ෂ දේශපාලන වේදිකාව නියෝජනය කිරීම ආගමට කරන අපහාසයක් බව කොළඹ අග්‍රාධිකරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. අපි ආගමික නායකයෝ වශයෙන් පල්ලෙහා මට්ටමේ දේශපාලන පක්ෂවල වැඩ කටයුතු වලට දායක වුණොත් අපි කරන්නේ අපේ ආගම පාවා දීම. විශේෂයෙන්ම අද ශ්‍රී ලංකාවේ සමාජයේ දේශපාලන පක්ෂවල වේදිකාවල් වල පූජක පක්ෂය පූජ්‍ය පක්ෂය වාඩි වෙලා ඉන්න එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. දේශපාලන පක්ෂවල සමාජිකයන් වෙන්නට බෑ ආගමික නායකයන්. ඔවුන් දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්නට ඕනේ. දේශපාලන නායකයොත් ආගම ධර්මයේ අනුව ජීවත් වෙන්නට බැඳී ඉන්නවා. දේශපාලන නායකයෝ ආගමට උඩින් ඉන්න අය නෙවෙයි. මේ රට ආගමික රාජ්‍යයක්. විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතිය තුළ හැදුණු රටක්. ඒවා පාවා දෙන්න බෑ අපට. අද පත්තරේ තියෙනවා නත්තල් දවසට මද්ද්‍රව්‍ය සංචාරක අමාත්‍යාංශයේ අනුමත කරපු හෝටල් ඒ වගේම අනිකුත් ආපන ශාලාවලට අවසර දෙන්න කියලා ඉල්ලලා. හොඳයි නේද? නත්තලට බීලා බීලා මැරෙන්න. මේකද සෞභාග්‍යයේ දැක්ම නත්තලත් බාල්දු කරනවා. වෙසක් උත්සවයට ඒක තහනම් නම් නත්තලටත් ඒක තහනම් විය යුතුයි. ආගම කියන්නේ පාටි දැමීම නෙමෙයි. ආගම කියන්නේ ඊට වඩා බොහෝ උතුම් දෙයක්. දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට රජය පසුගියදා අයවැයෙන් තීරණය කළා. ආදායම් වැඩි කර ගැනීම සඳහා රජය මෙවැනි පියවරක් ගත්තද එහි සම්පූර්ණ වාසිය රජයට නොලැබෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසන්නේ. මේ අතර ඇතැම් දුම්වැටි මිල අඩුවී ඇති බවටද ඔහු චෝදනා කරනවා. දුම්කොළ සහ මද්දසාර පිළිබඳ ජාතික අධිකාරිය මේ පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බවයි මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසුවේ. දුම්වැටියක මිල රුපියල් 5කින් වැඩි කරන්න පසුගියදා අයවැයේදී තීරණය කළා. ඒත් මේ රුපියල් 5ෙන් රජයට ලැබෙන්නේ රුපියල් 345ක් පමණක් බවත් දුම්කොළ සමාගම් වලට රුපියලකට වැඩි මුදලක් ලැබෙන බවටත් මේ වන විට හෙළි වෙමින් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි සිගරට් මිල රුපියල් 5කින් ඉහළ දමද්දී තවත් කාණ්ඩවල සිගරට් මිල රුපියල් 20 සිට රුපියල් 10ක් දක්වා අඩු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා හෙළි කළා. මේ නිසා BDI සිගරට් එකයි දැන් සමාන මිලකට යළවි වෙන්නේ. මෙහෙම වෙද්දී දුම්කොළ හා මදිසාර පිළිබඳ ජාතික අධිකාරිය නාටා මොකද කරන්න කියන එක ප්‍රශ්නයක් බව බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනවා. නාටා සුදු අලියක් වී ඇති බවටයි ඔහු චෝදනා කරන්නේ. මිලිමීටර් 60 68 73 85 කිය. සිගරට්ටු මත බදු අය කිරීමේ ක්‍රමවේදයක් එක්ක දන්නේම නැතුව සමහර සිගරට්ටුවක මිල රුපියල් 5කින් වැඩි වෙද්දී මිලිමීටර් 60ට අඩු සිගරට්ටුවක මිල තිබුණේ රුපියල් 20යි අද වෙනකොට රුපියල් 10ක් බවට පත් වෙලා තියෙනවා. රුපියල් 10ක් බවට පත් වෙලා තියෙනවා. මේ රටේ දල වශයෙන් සිගරට් බිලියන 2.3ක් වාර්ෂිකව විකිණෙනවා. බීඩි මිලියන 3ක් පමණ විකිණෙනවා. දැන් බීඩි එක මිලයි සිගරට් එක මිලයි සමාන කරලා තරුණ පරපුරට ළමා පරපුරට ආණ්ඩුව දෙන්න බලාපොරොත්තු වෙන ආදර්ශය මොකක්ද? නාට ආයතනය දැන් සිගරට් එක මිල අඩුවීම
කියන කාරණේදී මොකද්ද ගන්න ස්ථාවරය කියලා අපි දැනගන්න කැමතියි. මට හිතෙන්නේ මේ තීන්දුවත් එක්ක රජය විසින්ම මුදල් අමාත්‍යාංශ විසින්ම නාටායතනය අර්බුදයකට යවලා තියෙන සුදු අලියෙක් බවට පත් කරලා තියෙනවා. පවතින බදු ගැටලුව විසඳීමට රජය මැදිහත් වන බව මෙහිදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී එදින ප්‍රකාශ කළා. කෙසේ වෙතත් දුම්වැටි සම්බන්ධයෙන් වන මෙම ගැටලුව පිළිබඳව දුම්කලහා මැදිසාර පිළිබඳ ජාතික අධිකාරිය නාටා කඩිනමින් පිළිතුරක් ලබා දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. තොරතුරු දැනගැනීමේ පනතේ අකල් මරණය පිළිබඳ දැඩි ලෙස වේදනාවට පත්ව සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට දැඩි වේදනාවට පත් වෙලා තියෙන කාරණයක් තමයි මේ තොරතුරු දැනගැනීමේ පනත අකර්මණ්‍ය කිරීම. දැන් අද ආරංචි විදියට කොන්සාරිස් කෙනෙක් හරියට නැහැ, කොමිසම නැහැ. ජාත්‍යන්තර වශයෙන් මගේ කාලේ විශාල සහයෝගයක් ලැබුණේ ඔය තොරතුරු දැනගැනීමේ පනත වැනි අපි සම්මත කරපු නීති රීති නිසා. ඒක තමයි ඒකේ ඇත්ත తత్వය. 19 වෙනි සංශෝධනය, ස්වාධීන කොමිෂන් සභාව, මාධ්‍ය නිදහස, තොරතුරු දැනගැනීමේ පනත මේ වගේ මහා ලොකු ලයිස්තුවක් මට කියන්න පුළුවන්. අල්ලස්සා දූෂණ විමර්ශන පනත අලුතෙන් ගෙනාපු එක ඒ වගේම අල්ලස්සා දූෂණ වැළැක්වීමේ නව පනත ඒක මොකක් අය දන්නේත් නැ ජාත්‍යන්තරත් අපි දෙස බලන්නේ රටේ ජනතාව ආණ්ඩුව දෙස බලන්නේ මේ සියලු දේ සිදුවී යුත්තේ මේ ජනතාවාදී ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක් තුලයි ඒක තමයි ඒකට අවශ්‍ය වෙන්නේ ඒවා ඉතින් ඔය දන්නද සමහරවල් දෙවල් වල ඉතින් අම්මයි තාත්තයි දරුව හතර දෙනා ඉන්න කොට එක එක ළමින්ට එක එක විදිහට වෙනස් කරනවා නේද ඒතකොට සමහර කොල්ලු පැනලා යනවා දෙදර ඉන්න කෙල්ල සමහරට දාන සජිත් මහත්තයලා ගෙදර යවලා සිරිසේන මහත්තයලාට ගෙදර ඉන්න කියලා පොදු ජන පෙරමුණ ආණ්ඩුවකට 3-2ක බලයක් දුන්නා. හොරකම කරන්න වංචාව කරන්න මේ රටේ සම්පත් විකුණන්න ඒවට මොලේ තියෙනවානේ. නමුත් මේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් රටේ සුබ සිද්ධිය වෙනුවෙන් නම් මොලේ ඇති තීන්දුවක් මේ කවදාක්වත් මෙතුමන්ලා නම් අරන් නැහැ. අද පුළුවන් කමක් නැහැ ආගම් හැටියට බෙදෙන්නට, ජාතීන් හැටියට බෙදෙන්නට, පක්ෂ හැටියට බෙදෙන්නට, කුල හැටියට බෙදෙන්නට. එහෙම නැත්නම් ආණ්ඩුව ඇස්සේ කුඩා කුඩා කණ්ඩායම් හැටියට බෙදෙන්න පුළුවන් වෙලාවක නෙමෙයි අපි ඉන්නේ. හැම පැත්තෙම හිරවිලා දැන් හිටානිටද ලයිට් කැමෙන් ඉඳති. මාර්තු මාසෙ වෙද්දි දවසට පැය 10ක් 12ක් අතර ප්‍රමාණයක් ලයිට් කපන්න වෙනවයි. මොකද දැන්ට ගල්ලඟුරු ඉතුරු යා දිනේ දෙසැම්බර් මාසෙ වෙනකල් විතරයි. මේ දවස්වල මහදන මුත්තු ගොඩයි ඔක්කොම ලැබිලා ප්‍රශ්නෙත් කියලා දීලා උත්තරෙත් කියලා දෙයි. රසායනික පොහොර වලින් ඈත් වෙලා නව කෘෂිකර්මාන්තයක් නව වගා ක්‍රමවේදයක් අපේ රටේ හඳුන්වා දීම තුළ මේ රටේ සෞඛ්‍ය සම්පන්න දරු පිරිසක් බිහි වෙනවා කියන එක විපක්ෂ නායකතුමාට අමතක වෙලා ජනතාවගේ කුස්සියට මේ අයවැයෙන් බෝම්බ යවුවා. ගොවියාගේ ගොවිවීමට බෝම්බ යවුවා. පොහොර කෑන් පුපුරනවා. මේ ආණ්ඩුවට පුළුවන් නම් පළාත් සභාව මැතිවරණය තියන්න නැත්නම් ප්‍රාදේශ සභාව මැතිවරණය තියන්න බලය පෙන්නන්න ජනතාවද ලෑස්ති වෙලා ඉන්නවා. කන්සබොනේක මේ රටේ මිනිසුන්ගේ පුරුද්දක්. ඒ වගේම ඖෂධීය මූලද්‍රව්‍ය. ලෝකෙම පිළි අරගෙන තියෙනවා ලංකාවේ තියෙන කංසා තමයි හොඳම කංසා. ඒ නිසා අපට කංසාවලට ලොකු ඉල්ලුමක් ලැබේ. දුන්න පොරොන්දු ඉෂ්ට කරපු රජයක් නෙවෙයි. එකඳ ඉදිරියටත් අපිට බෑ ඒගොල්ලෝ ගැන සුභවාදී බලාපොරොත්තුවක් තියන්න. අපිට කරන්න පුළුවන් එකම දේ තමයි මේ රජය පරාජය කරලා ඊට පස්සේ අපේ රජය පිහිටවලා මේ ජනතාවට සාධාරණ ඉෂ්ට කරන එක. මේකේ විවිධ අය කසකාරයෝ ඉන්නවා, බෙරකාරයෝ, නැට්ටුව, බොරු කකුල්කාරයෝ ඉන්නවා. ඉතින් මං කියන්නේ හැමෝම ඉන්න ඕන කියන කාරණා. සමහර කෙනෙකුට හිතන දේ මට හිතෙන්නේ නැහැ. මට හිතන දේ සම කෙනෙකුට හිතෙන්නේ නැහැ. ඉතින් එක්කෙනාගේ අදහස් වෙනස්. ලොකු වේදිකාවක් නම් ඒකේ නැටුම් නටනවා නම් ඒකේ බෙර ගහනවා නම් ඔන්න අපේ අය අපහසුතකින් තොරව ඉඳි කූල් ඩ්‍රින්ක්ස් එකක් අතර එනවා නම් ඔය ඔක්කොම මහත්වෝ ඔයාලගේ බදු සල්ලි වල සජිත් ප්‍රේමදාසගේ සාක්කුවෙන් ඕවා දුන්නා නම් මිලියන 20000ක් නැති වෙන්නේ නැහැ. ඉන්දිකාන් රුද්දගේ සාක්කුවෙන් දෙනවා නම් නැති වෙන්නේ නැහැ. ඔබ තමුන්නාන්සලගේ බදු සල්ලි අරගෙන ඒගොල්ලන්ගේ ලස්සන පින්තූරේ ගහගන්න. ඊළඟ ආණ්ඩුව ගත්තයින් පස්සේ ඔය හොරු එකෙකුටවත් යහතින් නිදැල්ලේ ඉන්න දෙන්නේ නැති ඍජු ආණ්ඩුවක් එනවා. ඒක ප්‍රේමදාස ආණ්ඩුව කියන එකත් මතක් කරනවා. හැමම වැරදි කරපු කෙනෙකුටම දඬුවම් දෙන ආණ්ඩුවක් තමයි එන්නේ. ආයි දීර්ඝහන ආණ්ඩුවක් නෙවෙයි. ජනතාවට තියෙනවා මැතිවරණයකින් මේ ආණ්ඩු වෙනස් කරගන්න. හැබැයි ඉතින් ආණ්ඩු වෙනස් කරන්නේ දෙයියනේ. ආණ්ඩු කීසරයක් වෙනස් කරාද? ජනාධිපතිවරු කොච්චර සැරයක් වෙනස් කළාද? වැඩක් වුණාද මේ රටේ? ඇයි ඒ? අර දේශපාලන පැලැන්තියම, එහෙම නැත්නම් අර නිලධාරී පැලැන්තියම තමයි මේගොල්ලෝ වටේ ඊට පස්සේ ආයි එකතු වෙන්නේ. කළ යුතු දේ කරන්න, බැහැර කළ යුතු දේ බැහැර කරන්න, බය නැතුව කටයුතු කරන්න පුළුවන් කෙනෙක් උයි අපිට අවශ්‍ය.
අද කෝටි 900ක් මෙතන ඉන්නවා රණවිරුව 9000ක් ආසන ප්‍රමාණයක් තැම්පත් කරලා අද ඒ සම්බන්ධයෙන් පොලිසියේ පැමිණි ගණනාවක් දාලා තියෙනවා රණවිරුවන්ගේ නම පාවිච්චි කරලා තමයි පහුගිය මැතිවරණ ජයග්‍රහණය කරේ අද මේ වංචාව කරපු පුජ්‍යලා රකින්න ඉන්න ඇමතිරු ගණනාවක් අද මෙයාලට අඩු ගානේ රණවිරුව ස්මාරකය ළඟටවත් එන්න දෙන්නේ නැත්නම් රජය ඒ තරම් මංගලොත් වෙලා තියෙනවා මෙහෙම අය මුල හත මේ කවුද මැන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා කොහොමද කියලා එහෙම මනිනවා නම් ඔය ක්‍රමේ මට හිතාගන්න තියෙන එකම ක්‍රමේ සාමාන්‍ය පෙළ පාස් වුණොත් මුල 11ක් තියෙනවා උසස් පෙළ පාස් වුණාම මුල 13ක් තියෙනවා උපාධිය පාස් වුණාම මුල 16ක් තියෙනවා ඉතින් මුල හතමදි 16ක් දක්වා ගිනිච්චොත් තමයි පොඩ්ඩක් රටේ තියෙන්නේ වෙන්නේ මොකද්ද කියලා හිතාගැනීමේ මූලික දැනීම ලබා ගන්න පුළුවන් වෙන්නේ නොරචෝලේ විදුලි බලාගාරයේ යලි දෝෂයක් ඇති වී තිබෙනවා මේ නිසා යලි විදුලි කප්පාදුවක් සිදුවන බව විදුලි බලහා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසනවා ජනයන්ත්‍රයේ යම් දෝෂයක් මේ වෙනිට හටගෙන තිබුණා අලුත් ඇඩියාව ක්‍රියාත්මක කළ යුතු හේයින් ඊයේ දිනේදී එම ජනයන්ත්‍රයේ පද්ධතිය ඉවත් කරගන්න ලැබුණ තිබුණා ඒ තත්ත්වය තුළ නැවතත් විදුලි ජනනය සඳහා අභියෝග එල්ල වෙනවා අවශ්‍ය කරන විදුලි ධාරිතාවයේ පද්ධතිය ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය කරන ධාරිතාවයේ ජන ධාරිතාවයේ පද්ධතිය නොමැති තත්ත්වයක් තමයි මේ වෙනිට පවතින්නේ මම බලාපොරොත්තු වෙනවා පළවෙනි ජනයන්ත්‍රය එළමෙන අඟහරුවාද දින වෙනිට පද්ධතියට සම්බන්ධ කරගැනීමට හැකියාව ලැබෙවි කියලා ඒ අනුව ජන ධාරිතාවයේ සම්බන්ධ පවතින අඩුපාඩුව මගහරවා ගැනීම හැකියාව ඉදිරියේදී ලැබේවි. අද දවසේ විදුලි සැපයීම සීමා කිරීමේ තත්ත්වයන් ක්‍රියාත්මක වෙනවා කෙසේ නමුත් ඊයේ දිනට සාපේක්ෂව යම් ප්‍රමාණයක අඩු විදුලි සැපයීම සීමා කිරීමක් තමයි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. රටේ සංවර්ධනය පිළිබඳ සකස් කළ අභියෝග මැද හැදෙන රට විශේෂාංගය දැන් මෙම ප්‍රවෘත්තිය ජනාධිපති මාධ්‍යංශයේ නිෂ්පාදනයක්. ගමට සන්නිවේදනයේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ අපි 2019 දෙසැම්බර් මාසයේදී. මේ අතිගරු ජනාධිපති කොටාබේ රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් රත්නපුරයෙන් පටන්ගත්තු නියමු ව්‍යාපෘතියකින් එම ව්‍යාපෘතිය අද වෙනවලට දිස්ත්‍රික්ක 6කත් මේ වසර අවසාන වන විට දිස්ත්‍රික්ක 10කත් වැඩ කටයුතු ආරම්භ වීමට බලාපොරොත්තු වෙනවා. එතකොට 2022 මැද භාගයේ වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා ඔය දිස්ත්‍රික්ක 10 වැඩ කටයුතු නිමා කරන්න. කවුද මේ ව්‍යාපෘතිය සිද්ධ කරන්නේ? කොහොමද මේ ව්‍යාපෘතියට මුදල් ලැබෙන්නේ? සම්නිවේදන කුළුණු ස්ථාපිත කිරීමට අපි 50ක පිරිවැයෙන් ආයෝජනයක් මේ අවස්ථාවේදී කරන ලැබෙනවා. එම ආයෝජනය කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ සම්නිවේදන සංවර්ධන බද්ද හරහා. මේ ඔබ අද දකින මේ සෑම කුළුණම්ම මේ සෑම සම්නිවේදන කුළුණම්ම අද වෙනකොට නිෂ්පාදනය වෙන්නේ ශ්‍රී ලංකාවේදී. ඊය වසරේ ලංකාගම කියන ගම්මානයට ඒ සුන්දර ගම්මානයට අපි 4G තාක්ෂණය ලබා දෙනවා. එම තාක්ෂණය ලබා දුන්නේ ඇත්තටම අතිගරු ජනාධිපතිතුමාට ඒ ආපු ජනතා ප්‍රතිචාරයක් මත. ඒ ප්‍රමාණය නෙමෙයි පාසල් 10150කින් පමණ හෙබි පාසල් පද්ධතියම ෆයිබර් තාක්ෂණයෙන් බලගන්වන්නට අපට මෙවර අයවැයෙන්ද අනුමැතිය ලැබී තියෙනවා අතිගරු ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම මත. ප්‍රවෘත්ති අවසන් ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.